ගොඩක් ආදරෙන් ඔයාලා අපේ channel එකට පිළිගන්නවා. අද කියලා දෙන්නේ හතවාරිය ගොඩක් දාලා තවත් කොළ වර්ග කීපයක් එකතු කරගෙන ගොඩක් රසවත්ව හදාගන්න කොළ කැඳ එකක් ගැන. ඉතින් ඔයාලා channel එකට අලුත් නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම රසවත් අදහසක් අපිට පහලින් comment කරලා යන්න. නම් අපි video එකට ගිහිල්ලා බලමු කොහොමද හදාගන්නේ කියලා. මේ කැඳ එක හදාගන්න ප්‍රධාන වශයෙන් මඩ ගන්න හතවාරිය කොළ මේ විදියට කඩාගෙන හොඳට හොදලා තමයි අරන් තියෙන්නේ. ඒකටම කරපිංච දාලා තියෙනවා. බටදළු දෙකකුත් ගත්තා මම. ඒක මේ යටට ගිහිල්ලා තියෙන්නේ. හතවාරිය ගොඩක් ගුණදායක කොළ කැඳක්. ඒ වගේම පාටත් ගොඩක් ලස්සනයි. හතවාරිය වලින් විතරක් හදනකොට කොළ කැඳ එක. ඊට පස්සේ මම අරන් තියෙනවා ගොටු කොළ. ඒ ටිකක් තෝරලා හොඳට හොදගෙන තරමක් කුඩා වෙන කෑලි වලට කපාගෙන තියෙනවා. ඊට පස්සේ පොල් අරන් තියෙනවා. පොල් මිටවල් තුනක් විතර තමයි අරන් තියෙන්නේ. ඊට පස්සේ රතු ලුණු, ඉඟුරු, සුදු ලුණු අරන් තියෙනවා. ඊට පස්සේ සූදුරු කුඩු අරන් තියෙනවා. රසය අලුත් කරගන්න තමයි සූදුරු කුඩු අරන් තියෙන්නේ. ඒ කාරණයක් තමයි මෙතනදි මම එකතු කරන්නේ හාල් වෙනුවට කුරක්කම් පිටි. ඔයාලට පුළුවන් දේශීය හාල් වර්ගයක් හරි එහෙම නැත්නම් ඕනම කැකුළු හාල් වර්ගයක් පාවිච්චි කරන්න මම අද ගන්න කුරක්කම් පිටි. අපිට රසානුලුණු ඕන, වතුර ඕන, ওই ටික තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ අපි බ්ලෙන්ඩරේට දාලා මේ ටික හොඳට කොටා ගන්න ඕනේ. මුලින්ම මම හතවාරිය කරපිංච කොළ ටික එකතු කරනවා. ඊට පස්සේ ගොටු කොළ ටිකක් දාන්න ඕනේ. ඊගාවට අපි මේ රතු ලුණු සුදු ලුණු ඉඟුරු ටික එකතු කරනවා. පොල් ටිකත් ඒකටම එකතු කරගන්නවා. පොල් ටිකත් එකතු කරලා අපි වතුර එකතු කරගන්න ඕන. මේ විදිහට අපි උවමනා කරන හැමදේම දාලා බ්ලෙන්ඩ් කරගන්න ඕන. අපිට මේක බ්ලෙන්ඩ් කරගන්න ගමන් වතුර මදි ගතියක් දැනුනොත් ආයෙත් ටිකක් එකතු කරගන්න පුළුවන්. මේ විදියට හොඳට කොටලා අපි මේ ටික පෙරා ගන්න ඕනේ. ඔයාලට තව ඉස්ම ඕන නම් පුළුවන් අපි මේ මිරිකල අයින් කරගත් එකටම තව වතුර එකතු කරලා බ්ලෙන්ඩ් කරලා ඒත් මිරික ගන්න. ඒත් මට මේ කැඳ ප්‍රමාණය ඇති නිසා මම එකපාරක් විතරයි මිරික ගන්නේ. මම බත් වෙනුවට එකතු කරන්නේ කුරක්කම් පිටි. ඒ නිසා මම මේකෙන් හැන්දක් එකතු කරගන්නවා.
පුරවලාම හැන්දක් එකතු කරගත්තා. ඒ ප්‍රමාණය ඇති ගොඩක් දැම්මහම ගොඩක් උකුයි. ඒ නිසා මේ අපි හදාගත්ත මේ යූෂ ටිකට එක හැන්දක ප්‍රමාණය ඇති නිසා මම එකක් දානවා. ඊට පස්සේ වතුර එකතු කරගන්නවා. වතුරත් අඩු කෝප්පයක් විතර එකතු කරගෙන ලිපේ තියා ගන්න ඕන. ලිප දාගෙන මේ කුරක්කම් පිටි ටික හොඳට තැම්බෙනකන් කලවම් කරන්න ඕනේ. මේ කැට තියෙන ඒ ඔක්කොම ටික රත් වෙනකොට නැති වෙලා යනවා. හාල් වගේ දෙයක් නම් අපිට වතුර දාලා තැම්බෙනකන් කොළ ටික කොටා ගන්න තිබුණා. ඒ වුණාට කුරක්කම් පිටි නිතරම හැඳි ගන්න ඕන. එහෙම වුණේ නැත්තම් අඩියට අල්ලනවා. ඒ නිසා තමයි කොළ යුෂ ටික ලෑස්ති කරගත්තේ. මේකට ගොඩක් වෙලා යන්නේ නැහැ. ඉක්මනට රත් වෙලා කුරක්කම් ටික ඉදෙනවා. ඔන්න දැන් ඔයාලට පේනවද වෙනසක්? මේකේ උකු වේගන තමයි එන්නේ. හරීම ඉක්මනට උකු වෙලා ඉවර වෙනවා. නිතරම හැඳි ගන්නත් ඕනේ. අපි පොඩි හැන්දක් නේ දැන් එක හැන්දක් නේ දැන් මෙහෙමට මේක ගොඩක් උකු මිශ්‍රණයක් වෙලා තමයි තියෙන්නේ. මේ වෙලාවේදී අපි අපේ කොළ යුෂ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳින් හැඳි ගන්න ඕන. හොඳට රත් වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී ලුණු එකතු කරගමු. ගොඩක් ලුණු දාන්න එපා. මදි මොස් දාන්න ටිකක් ලුණු එකතු කරගන්න. ඉඟුරු සුදු ලුණුත් එක්ක රතු ලුණු දාලා කොටලා තියෙන නිසා ගොඩක් ගුණයි. ඒ වගේම සුවඳවත් මේ වෙලාවේ. අපි දාපු කොළ යුෂ ටික හොඳට පැහීගෙන එනකොට අපිට ලිප ඕෆ් කරගන්න පුළුවනි. දැන් හොඳට පැහීගෙන තමයි එන්නේ. ගොඩක් වෙලා මේක පස්සන්නේ නැහැ. මම ලිප ඕෆ් කරගන්නවා. ලිප ඕෆ් කරලත් විනාඩියක් විතර හැඳි ගා ගන්න ඕන. මම කැඳ ටික මේ වගේ කටපළල භාජනයකට අයින් කරගත්තා. ඊට පස්සේ කරන්න ඕන අපි උඩින් සූදුරු කුඩු ටිකක් ලස්සනට ඉහ ගන්න ඕන. මෙන්න මේ විදියට. ඔන්න දැන් අපේ කැඳ එක හදාගෙන ඉවරයි. දැන් රස බලන්න තමයි තියෙන්නේ. ඒක මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ආය හමු වෙනවා.